අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් සියලු දෙනාටම අපිත් එක්ක එකතු වෙච්ච. ඉතින් ඔයා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහාට රතු පාට subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අද ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම අපි අරන් ඇවිල්ලා තින්නේ 2022 අලුත් අවුරුද්දේදී රජයේ බැංකුවල වෙනස් වෙලා තියෙන fixed deposit rate එක ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි දැන් යන් video එකට. මුලින්ම තෝරගත්තේ BOC එහෙම නැත්නම් ලංකා බැංකුවේ ෆික්ස් ඩිපොසිට් රේට් එක. ඉතින් මෙන්න මේ ෆික්ස් ඩිපොසිට් රේට් එක නම් අපිට බලා ගන්න පුළුවන් 2021 නවම්බර් මාසේ 24 වෙනිදා අප්ඩේට් වෙච්ච ෆික්ස් ඩිපොසිට් රේට් එක තමයි. ඉතින් අපි බලමු කොහොමද අපිට මේ වගේ ෆික්ස් ඩිපොසිට් රේට් එකකින් අපිට ලැබෙන පොලි ප්‍රතිශතය මොන වගේද කියලා. ඉතින් මාසික ෆික්ස් ඩිපොසිට් එකක් සඳහා ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් අවම ඉන්වෙස්ට්මන්ට් එක 105යි. ඉතින් ඒකෙදී අපිට හම් වෙනවා වාර්ෂිකව 104.5% පොලියක්. ඒ වගේම මාස 3 ෆික්ස් ඩිපොසිට් එකකට කල් පරිමේදී 0.5ක පොලි ප්‍රතිශතයක් හම් වෙනවා. ඒ වගේම මාස 6ක ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම් වෙනවා 0.5.25ක වගේ පොලි ප්‍රතිශතයක්. ඉතින් අවුරුද්දක ෆික්ස් ඩිපොසිට් එක ගැන අපි කතා කරද්දී අපිට බලන්න පුළුවන් වෙනවා මැචියුරිටි එක සහ අපිට මාසිකව එහෙම නැත්නම් කල් පරිමේදී සහ මාසිකව අපිට ලැබෙන පොලියන් දෙකක් තියෙනවා 0.5.5 සහ 0.25. ඉතින් ඒ වගේම සීනියර් සිටිසන් ජෙනරල් සීනියර් සිටිසන් ෆික්ස් ඩිපොසිට් එකේදී අපිට බලා ගන්න පුළුවන් මැචියුරිටි එකේදී අපිට හම් වෙනවා 0.65. ඒ වගේම මාසිකව අපිට හම් වෙනවා 0.625. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අපිත් එක දිගටම එකතු වෙලා හිටියනම් සීනියර් සිටිසන් ස්පෙෂල් ඩිපොසිට් එකක් තිබ්බා. ඉතින් ඒක දැනටමත් තියෙනවා. ඉතින් මේක 0.15ක වගේ ගොඩක් හොඳ පොලි ප්‍රතිශතයක් ලබා දෙනවා. ඒ වගේම මාසිකව 14.06ක වගේ පොලි ප්‍රතිශතයක් අපිට ලබා දෙනවා. ඉතින් ඒ වගේම අවුරුද්දක ෆික්ස් ඩිපොසිට් එකේදී අපිට කල් පරිමේදී 0.65ක් සහ මාසිකව 0.575ක් වගේ පොලි ප්‍රතිශතයක් අපිට හම්බ වෙනවා. ඉතින් ඒ වගේම අපි පිළිවෙලින් අවුරුදු 3, අවුරුදු 4 සහ අවුරුදු 5 ෆික්ස් ඩිපොසිට් වල අපිට කල් පරිමේදී 0.675ක්, ඒ වගේම අවුරුදු 4ක ෆික්ස් ඩිපොසිට් එකේදී 0.7ක්, ඒ වගේම අවුරුදු 5ක ෆික්ස් ඩිපොසිට් එකේදී කල් පරිමේදී 0.725ක් වගේ පොලි ප්‍රතිශතයක් හම්බ වෙනවා. ඉතින් මේ වගේම අපි බලමු ඊළඟට ජාතික ඉදිරි කිරීමේ බැංකුව, එහෙම නැත්නම් NSB බැංක එකේ කොහොමද ෆික්ස් ඩිපොසිට් රේට්ස් අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මේක 2021 නවම්බර් මාසේ පළවෙනිදා. ඉතින් අපි කියන්න පුළුවන් බොහොම ඉක්මනට වෙන මේ ෆික්ස් ඩිපොසිට් රේට්ස් වෙනස් වෙයි කියලා. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ ෆික්ස් ඩිපොසිට් රේට්ස් ඉදිරියේදී වෙනස් වෙන්නේ කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට අපිට ෆික්ස් ඩිපොසිට් රේට්ස් මොන විදිහටද වෙනස් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මාසික ෆික්ස් ඩිපොසිට් එකක් සඳහා අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ පොලි ප්‍රතිශතයක් 0.45ක. ඒ වගේම මේකේ මිනිමම් ඩිපොසිට් එකක් 105යි. ඒ වගේම මාස 3ක ෆික්ස් ඩිපොසිට් එකක් සඳහා අපමේ රුපියල් 1000කින් ආරම්භ කරන්න පුළුවන්. ඉතින් 0.5ක වගේ පොලි ප්‍රතිශතයක් තමයි අපිට ලබා දෙන්නේ. ඉතින් ඒ වගේම ෆික්ස් ඩිපොසිට් එක මාස 6ේදී අපිට හම්බ වෙනවා 0.5.25ක්. ඒ වගේම අවුරුද්දක ෆික්ස් ඩිපොසිට් එකක් සඳහා 0.5.25ක් වගේ පොලි ප්‍රතිශතයක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම අපි මෙන්න මේ මාස 12 ෆික්ස් ඩිපොසිට් එක මන්ත්ලි දානවා නම් අපිට ඒක හම්බ වෙනවා 0.5.25ක්. ඒ වගේම මැචියුරිටි එකේදී 0.5.5යි වගේ පොලි ප්‍රතිශතයක් අපිට හම්බ වෙනවා. ඉතින් ඊළඟ අවුරුදු දෙකේ ෆික්ස් ඩිපොසිට් එක ගැන අපි කතා කරොත් එහෙම අපිට 0.6.75ක වගේ පොලි ප්‍රතිශතයක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම මාස 36 ෆික්ස් ඩිපොසිට් එකට 0.7ක් සහ මාස 60 ෆික්ස් ඩිපොසිට් එකට 0.7.5ක වගේ පොලි ප්‍රතිශතයක් තමයි අපිට ලැබෙන්නේ NSB බැංකුවේ. ඉතින් අපි ඊළඟට කතා කරමු කොහොමද People's Bank එහෙම නැත්නම් මහජන බැංකුවේ මොන විදිහටද ෆික්ස් ඩිපොසිට් රේට්ස් වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ මහජන බැංකුවේ අපිට ගොඩක් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම 2021 අගෝස්තු 19 වෙනිදා තමයි
මෙන්න මේකේ fixed deposit rate අවසානයේ අප්ඩේට් වෙලා තියෙන ඉතින් ඉදිරියේදී ලොකු වෙනස් වීමකට ලක් වෙන්නට තියෙනවා ඉතින් මාසයක fixed deposit එකක් සඳහා 104.5ක් ඒ වගේ මාස 3ක fixed deposit එකක් සඳහා 105ක් ඒ වගේ මාස 6ක fixed deposit එකක් සඳහා 105.25ක් එවගේම අවුරුද්දක ෆික්ස් ඩිපොසිට් එක සඳහා අපිට 0.5ක වගේ පොලිපරිශ්‍රය බලා ගන්න පුළුවන්. ඒ වගේම පිළිවෙලින් මාස 24, 36, 44 සහ මාස 60 යන මෙන්න මේ පීරියඩ්ස් වලදී අපිට හම්බ වෙනා මැචියුරිටි එක 0.6ක්, 0.75ක්, 0.7ක් සහ 0.725ක් විදිහට තමයි අපිට මෙන්න මේ පොලිපරිශ්‍රයන් හම්බ වෙන්නේ. ඉතින් දැනටම ලොකු වෙනසක් වෙලා නැහැ ෆික්ස් ඩිපොසිට් රේට්ස් වල. ඉතින් ඉදිරියේදී ෆික්ස් ඩිපොසිට් රේට් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ෆික්ස් ඩිපොසිට් වල ආයෝජනය කරනවා වගේම තවත් විවිධ ආයෝජන මාර්ග වලට ඕගොල්ලන්ට යොමු වෙන්නට පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ දැන් ඇති වෙලා තියෙන අධි උද්දමනකාරී තත්ත්වයක් එක්ක ඔයාලට ෆික්ස් ඩිපොසිට් වලින් ෆික්ස් ඩිපොසිට් සමගම වෙනත් වෙනත් ආයෝජන මාර්ග වලට ඕගොල්ලන්ට පෙළඹෙන්නට ගොඩක් හොඳ හැකියාවක් තියෙනවා. තමන්ගේ මුදල් ෆික්ස් ඩිපොසිට් වලම ආයෝජනය නොකර ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉදිරියේදී එන්න ඉතින් ඊළඟ ජය වේවා.